Blasting through a ceiling in a record-setting IPO. अभिमानों संपत्ति कल्पना करने के ना मीट इसला सेगमेंट की खाता करा और उनके YouTube चैनल के बालान पुलों सब्सक्राइब करना अनिवार्य में बिजनेस स्टडीज पेज के लाइक करना Facebook के तब मीला बेटा TNA मूल्य कल्पना करने मानों संपत्ति कल्पना करने के ना खाता करा हमें एक तो हमें व्यधगत में कल्पना करना आंगे आपकी लगी हुआ मूल्य संपत्ति कल्पना करने ईलांगटे ना व्यधगत्म अंग्य मुकद साली ना तुआ बिजनेस करने बै साली हम में एक टम ओन दें मूल्य संपत्ति कल्पना करने दी ओपन उन टा व्यधगत्व ना देवाल्टी का अपनी सारांश का तो कथा करना मुनु पार हमने में मुकद अभी टा तब अपोसोस अस्पिल टा ये ने पौड़ी काल है मैं कल किया नेता अपनी ये ने करने का तो मैं बड़ा अपने व्यधगत्व ने තව ඔයගොල්ලන්ට අමතරව ගොඩාක් දේවල් අපි කියලා දෙනවා. දැන් මෙතනදී මූල්‍ය සම්පත් කළමනාකරණයේදී වෙන්නේ ඇත්තටම ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්න හැටි ව්‍යාපාරය හැදිලා තියෙන සැකස්මානුව අපි අරමුදල් සම්පාදනය කරගන්න එක එක විදි තියෙන ඒ විදි වලින් මොන විදියද හොඳ අන්තක ව්‍යාපාරයේ අරමුදල් වර්ධනය කරගන්න ඒ කියන්නේ අනාගත ව්‍යාපාර සැලසුම් වෙන්න පුළුවන් ව්‍යාප්තිය කරන්න පුළුවන් ඒ වට සරිලන විදියට දැක්මට ව්‍යාපාරයේ අරමුණ වලට සරිලන විදියට අරමුදල් සම්පාදනය කරගන්න හැටි වර්ධනය කරගන්න හැටි ඒකේ ක්‍රියාවලියේදී ඒක අරමුදල් කලමනාකරණය කරන්නේ කොහොමද කියන එක තමයි මූල්‍ය කලමනාකරණයේදී සිද්ධ වෙන්නේ. දැන් අපි ඒකේ නිර්වචනයකට යමු වඩා පැහැදිලිව ඔයගලන්ට අර්ථකථනය කරන්න. ව්‍යාපාර ආයතනයකට ව්‍යාපාර ගෙන යාමට අවශ්‍ය අරමුදල් යෝග්‍ය ආකාරයට පළදායී ලෙස සපයා ගැනීම හා ලැබෙන අතිරික්ත මුදල් පළදායී ලෙස හා ධනෙ උපරිම කිරීමේ අරමුණු පාදක කොටගෙන ආයෝජනය කිරීමේ අනාදී කටයුතු මූල්‍ය කළමනාකරණයට අයත් වේ. දැන් අපි මෙතනදී මූල්‍ය කළමනාකරණයේ සෙග්මන්ට් වලට කඩලා තමයි යන්නේ. ඒ කියන්නේ මූල්‍ය කළමනාකරණයේදී අභ්‍යන්තර මුදල් පාලනය ඉඳලා ඊළඟට සාර්වාර්ථික සැකස්මක් යටතේ මුදල් පරිපාලනය කරන්නේ කොහොමද? ඒව කොහොමද වෙන්නේ කියන එක අපි කොටස් කරලා වින්මින් කරලා තමයි මේක කරන්නේ. ඒ කියන්නේ පොඩි මුදල් පරිපාලනයේ ඉඳලා ලොකුවට මුදල් පරිපාලනය කරන්නේ කොහොමද කියන එක සමාගම් කොටස් වලද පොළ වගේ තැන්වල කොහොමද පරිපාලනය වෙන්නේ කියලා අපි මේ සෙග්මන්ට් එකේ සාරාංශගතව කියලා දෙනවා ඔයගලන්ට. අපි මුලින්ම මූල්‍ය කළමනාකරණයේදී පාඩම සකස් වෙලා තියෙන අයුරු කොහොමද කියලා බලමු. ඔයගල මුලින්ම ඉගෙන ගන්න මූල්‍ය තීරණ मूल्य तीरण वलट आयोजन तीरण मूल्य तीरण अभी साक्षा कर मूल्य सलसुम करने पार नोपकरण एक मूल्य सलसुम करने भावित मूल्य लेखन एक गिनुम करने पोटील बिजनेस स्टडीस मूल्य आवश्यक मूल्य संपादने करानी कोहमद व्यापार एक अनुदल क्रस करने आकार इलाक व्यापार मूल्य तीरण गान मूल्य अनुपात वर्ग तीन अन्न एक ඊළඟට අපි ටිකක් ලොකෝට යමු. ඒ කියන්නේ මූල්‍ය ආයතන ඔයගොල්ලෝගේ ව්‍යාපාරයට අරමුදල් දෙන මූල්‍ය ආයතන කොහොමද සකස් වෙලා තියෙන්නේ රටේ? ඒ විදිහට සාරාංශගත වා අපි කියලා දෙනවා. මූල්‍ය උපකරණ. මූල්‍ය ආයතන භාවිත කරන විවිධ මූල්‍ය උපකරණ. එතකොට මේ මූල්‍ය උපකරණ ගැන සාරාංශගතව කියලා දෙනවා. ඊළඟට මූල්‍ය පද්ධති. මූල්‍ය පද්ධති කියන්නේ මූල්‍ය උපකරණ, මූල්‍ය ආයතන, ඊළඟට මහ බැංකුව, ඊළඟට කොටස් වෙනද පොළ अन्न एक बहुमत मूल्य कटेतु सिद्धवेन इलाके सार्वर्तिके दि सिद्धवेन संपूर्ण नटे आर्थिक अंतिम मेदगा मूल्य कटेतु कलमनाकरणी पुड़ व्यापार मुलिंकी मूल्य तीरण अरुद संपादने आकार नव दिन මොකද කියන්නේ කේවර ස්වාමි හවුල් ව්‍යාපාර වෙද්දී ඒකෙදී අරමුදල් පාලනය කර ගැනීම ඇත්තම ඔය මුලම කියපු ටිකේ තමයි නවතින්නේ. මොකද ඊට වඩා එහා ගියොත් ඇත්තම මේ ව්‍යාපාරයට බලපානවා ලොකුවට. ඉතින් ඒක කියන්නේ ගොඩක් ව්‍යාපාර වලට අමාරුයි. එහෙම බලපෑවොත්
අරමුදල් සිද්ධ වෙන ආකාරයෙම කළමනාකරණය කරගන්න අමාරුයි. මොකද තනි හෝ තමන්ගේ පවුලේ හෝ හවුල් ව්‍යාපාර දෙන්නම හෝ තුන් දෙනා හෝ මත තමයි ඒ අරමුදල් සම්පාදනය කීමේ. ඉතින් එහාට ගියාම පෞද්ගලික සමාගම් පොදු සමාගම් කියලා තියෙනවා. පෞද්ගලික සමාගම් තවුල් ව්‍යාපාර වගේ තමයි උගක් වෙලාවට, ඒ කියන්නේ පොඩ්ඩක් ආයතනයේ ඉන්නවා නම් ඒ අයිතිකරුවෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා නම් ඒ වගේ තමයි. හැබැයි පොදු සමාගම් වලට මහජනයන් නිකුත් කරනකොට මීට වඩා සංකීර්ණ වෙන මූල්‍ය පද්ධතිය. අරමුදල් සම්පාදනය කරගන්න විදි ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයට අරමුදල් ගලාගෙන එන්න පුළුවන්. හැබැයි ඒකේ ගනුදෙනු මත ව්‍යාපාරයේ එකපාරටම කොටස් වල අගය, ඒ කියන්නේ ව්‍යාපාර ප්‍රාග්ධනය අඩු වෙන්න පුළුවන්. එතකොට ඒකේ ශේෂපත්‍රය, ඒ කියන්නේ බැලන්ස් ෂීට් වත්කම් මේ වෙදි ඒක ගොඩක් නරකට බලපානවා. වංකීන් වලයි මූල්‍ය අනුපාත වලයි ඒ අනුව ආයෝජකය ලොකු තීරණ ගන්න පුළුවන්. ඉතින් ඒ කටයුතු සංකීර්ණ වෙනකොට ඒකෙදි ඊට වඩා මූල්‍ය කළමනා කරන දැනුමක් තියෙන ශේෂ්ත්‍රයේ ප්‍රවීණය සමාගම් වල ඉන්න ඕන ඒ තීරණ ගන්න. සමහරවිට අයිතිකරුවෝ එහෙම ප්‍රවීණය නෙමෙයි, ඒවට වෙනම කට්ටිය ඉන්නවා. චාටර්ඩ් අකවුන්ටන්ට්ස් එකෙන් ඈතට කියලා කට්ටියක් ඉන්නවා. ෆයිනෑන්ෂල් චාටර්ඩ් ෆයිනෑන්ෂල් කට්ටිය ඉන්නවා ඒ තීරණ ගන්න. අන්තික බැංකු කට්ටිය සමහරවිට ඒ සමාගම් වල තීරණ පහසු කිරීමට ඒ විශේෂඥ දැනුම ලබා දෙනවා. ඒ කියන්නේ ගානකට තමයි සැමෙම්බ සල්ලි මේකකට තමයි හැබැයි ලබා දෙනවා. ඒකින් සමාගම් කටයුතු පහසු කරනවා. එතකොට අපි බලමු මූල්‍ය කළමනාකරණය අරමුණ මොනවද කියලා. එක අරමුණක් තමයි ව්‍යාපාරය අයිතිකරුවන් ඒ ධනය උපරිම කරන එක. එතකොට ව්‍යාපාර අයිතිකරුවන් ධනය උපරිම කරනවායි කියන්නේ තමන්ගේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය උපරිම කරණය, ඒක ව්‍යාපාරයේ ප්‍රසාරණයද වෙන්න ව්‍යාපාරයේ හදිසි අවස්ථාවේදී දැන් මේ වගේ අවස්ථාවල් වලදී ධනය එකතු කරලා තියාගන්න එක හොඳයි. එතකොට ඒකෙදී වෙන්නේ ඇත්තටම අයිතිකරුවාගේ ධනය වගේම ව්‍යාපාරයේ ධනය කියන එක කොටාස දෙකකට වෙන් කරලා තියන්න ඕනේ. එතකොට ව්‍යාපාරයේ තමන් ඒ ආයෝජනය කරන මුදල, ඒ කියන්නේ ව්‍යාපාරයේ අතිරික්ත ලාභය, සමහරවිට වෙන විකුණුම් වන්න පුළුවන්, ඒ ලාභය ව්‍යාපාරයට දාන්න වෙනවා. ඒ කියන්නේ රී ඉන්වෙස්ට් කරන්න වෙනවා. තමන්ගේ ව්‍යාපාරය නැවත ආයෝජනය කරන්න වෙනවා. ලාභය තමන් කොටසක් ගන්නවා. ඒ වුණාට ගොඩක් වෙලාවට හොඳ ව්‍යාපාරිකයෝ කරන්නේ තමන්ගේ කොටස එකම ගාණ තියාගෙන, කොච්චර ව්‍යාපාරෙ මේ වුණත් තමන්ට ජීවත් වීමට සුදුසු ගාණ තියාගෙන අනිත් එක ව්‍යාපාරයට දානවා. ඒ අවදානම අනුව ඒ දාන ප්‍රතිශතය වල වෙනස් වෙනවා. ඊළඟට ලාභය උපරිම කිරීම. ලාභය උපරිම කිරීම කියන්නේ ඒකෙදි වෙන්නේ ලාභය උපරිම කරන විදි ව්‍යාපාරය ඇතුලේ මුදල් පරිපාලනය වෙන හැටි පොඩ්ඩක් වෙනස් කරනවා. ඒ කියන්නේ ඒකේ තීරණ සමාලෝචක ණයගතියන්ගෙන් අපි ණයගතියුන්ට දෙනවා සාමාන්‍යයෙන් ව්‍යාපාරයේ දින 20ක් 30ක් 40ක් ක්‍රෙඩිට් ලයින් එකක් දෙනවා. අපි සපයනවා බඩු ණයට ක්‍රෙඩිට් ලයින් එකක් දෙනවා. ඒක එතනදී තමයි වැඩිපුර ණයගති ඇවිල්ලා අපේ බඩු ගන්නෙ. ඒතකොට ක්‍රෙඩිට් ලයින් එක වැඩි නම් අපි නම්මේ ශීලින ණයගතිය ගන්නවා. හැබැයි එහෙම කියලා ගොඩක් වෙලාවට සල්ලි ගොඩක් වැඩි වෙනකොට, ඒ කියන්නේ සල්ලි මේ අපි ණයට දෙන එක වැඩි වෙනකොට සල්ලි එන ප්‍රමාණය, කාලය වැඩි වෙනකොට එන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය, ඒ කියන්නේ මුදල් සල්ලි එවෙලෙම අපිට දෙන්න පුළුවන් සේවක වැටු බිල් ගෙවන්න ඒ වගේ තත්ත්වයන් කියලා වෙනවා. ඉතින් එතකොට ඒ වගේ තීරණ ගන්නවා ලාභය උපරිම කරන එක ඊ ද්‍රවශීලතාවය පවත්වාගෙන බැලන්ස් එකේ පවත්වාගෙන යන්න එක එක තීරණ ගන්න සමහර ක්‍රෙඩිට් ලයින් අඩු කරනවා. ව්‍යාපාර ඉපයුම් උපරිම කිරීම. ඉපයුම් උපරිම කිරීම කියන්නේ ඔච්චර ලාභය අපි විකුණුම් වලට සාපේක්ෂව ලාභය ගන්නවද, ඒක උපරිම කරන්නේ කොහමද, ඒක සමාජ කල්ලි කරන කටයුත්තකදී හරි කොහොමද, ව්‍යාපාරයේ ඉපයුම් උපරිම කිරීමට ඒක හේතු වෙනවා. ඒ කියන්නේ දැන් මූල්‍ය කළමනාකරණයේදී අරමුණ වෙන්නේ ව්‍යාපාර විකුණුම් උපරිම කිරීම තමයි ඒක ප්‍රධාන අරමුණ ඇත්තට. එතකොට ඒ උපරිම කිරීම දැන් තියෙන தත්ත්වය කොහොමද කියන එක මූල්‍ය කළමනාකරණයේදී බලලා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. සමහරවිට ණය පොලි වැඩි නම් අපිට විශාල ප්‍රාග්ධනයක් තියෙනවා නම් ණය ගෙවලා දාන්න. එතකොට මාසික වෙන ණය පොලි ගාණ අපිට අඩු කර ගන්න පුළුවන්. කොටසක් ණයෙන් ගෙවලා දාන්න. ඊළඟට දීර්ඝකාලීන මුල්‍ය ස්ථාවරත්වය. අන්න ඔක ද්‍රවශීලතාවයයි ලාභදායීත්වයයි අපි පාලනය කරගෙන තව සංචිත අපේ තියාගෙන දීර්ඝකාලීන මුල්‍ය ස්ථාවරත්වයක් තියාගන්න.
ද්‍රවශීලතා ප්‍රශස්ත මට්ටමේ තියාගන්න එක ඊළඟ කාරණේ ඒක ගොඩක් වැදගත්. දැන් මෙහෙම හිතන්න ව්‍යාපාර ලාභ ලබනවා. ලාභ ලබනවා විතරක් නෙමෙයි ව්‍යාපාර. ඒකෙදි ව්‍යාපාර ලාභ ලබනවා වුණාට මුදල් සමහර ලාභ ව්‍යාපාරයට අර විදිහට එන්නේ නැහැ. හොඳම උදාහරණය මම ඉස්සෙල්ලා ගත්ත ණය ගැතියොන්ට කාල පරිච්ඡේදයේ ටික් කරන එක ක්‍රෙඩිට් ලයින් එක. එතකොට මේ ණය ගැතියෝ ගොඩක් වෙලාවට තොග මට්ටමේ ගන්නවා හරි මේව වෙන්න පුළුවන්. අපි කියමු සිල්වර් වඩු කඩයක් කියලා. සිල්වර් වඩු කඩේ එක තොග මට්ටමේ ගන්න එක වෙනම අපි දානවා. එතකොට ගොඩාක් ස්ටොක්ස් ගන්නවා තොග මට්ටමේ. හැබැයි තොග මට්ටමේ ගත්තට ඒගොල්ලෝ ගෙවන්නේ දවස් 50කින් පස්සේ. ඕනතරම් ලාභදායි කොච්චර ලාභදායි ව්‍යාපාර වුණත් ද්‍රවශීලතාවය නැති නිසා, ඒ කියන්නේ තමන්ට එදිනෙදා වියදම් කරගන්න සල්ලි නැති හින්දා ව්‍යාපාර පහර දාන්න වෙනවා. ලාභදායි වුණත් යන්නේ ඒක ද්‍රවශීලතාවයේ ලාභදායීත්වය කියන එක සමහරවිට පරස්පර විරෝධී වෙන්න පුළුවන්. එතකොට ඒක මේන්ටේන් කරගන්න එක ව්‍යාපාරයේ වගකීමක්. මූල්‍ය තීරණ වර්ග දෙකක් තියෙනවා. ආයෝජන තීරණ, මූල්‍ය තීරණ. එතකොට ආයෝජන තීරණ ගොඩක් කලවට ඒ කියන වචනේම අර්ථය ගන්න. ආයෝජන තීරණ වෙන්නේ අරමුදල්, ව්‍යාපාරයේ තියෙන අරමුදල් ස්ථාවර වත්කම් වලට හරි ජංගම වත්කම් වලට හරි යොදවා ගැනීම. අරමුදල් ඒට ආයෝජනය කිරීම තමයි ආයෝජන තීරණ වලදී වෙන්නේ. ඒ කියන්නේ හුඟක් වෙලාවට ආයෝජන තීරණ ගනිද්දී ඒකේ ව්‍යාපාරය එක්ස්පෑන්ඩ් කරන්න. ඒ කියන්නේ ව්‍යාපාරයේ තව ශාඛා මේව කරලා තව ව්‍යාපාරයේ බඩු ගොඩක් වැඩි කරලා ව්‍යාපාරයේ තව ව්‍යාපාර කටයුතු වර්ධනය කරගන්න තමයි ආයෝජන තීරණ කරන්නේ. ඉස්සරහට හිතලා ආයෝජන තීරණ හැමතිස්සෙම ඉස්සරහට හිතන එක නෙමෙයි ඩවුන් සයිස් කරන එකත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථාවරවත් කියන්නේ තීරණයක්. තීරණේ උඩ පැත්තට යන්න පුළුවන්, පහළ පැත්තට යන්න පුළුවන්. එතකොට තීරණේ වෙන්නේ ආයෝජන තීරණේ මොන ආයෝජනය කරනවද? ස්ථාවරවත් කරන තව පොඩි නැගිල්ලක් දානවා, තව අපේ ශාඛාවක් දානවා, කොළඹ තියෙන ශාඛාවක් ගම්පහක් දානවා, ගම්පහ ජනගහන වැඩි එකක් දානවා. එතකොට ඒ ගම්පහ දානවා නම් ඒක පොඩි නැගිල්ලක් ගන්න ඉඩමක් ගන්න ඒව ස්ථාවරවත් කරනවා. ජංගම වත්ත ව්‍යාපාරේ තව ගොඩාක් අපිට ඉල්ලනවා. අපි බලමු අලුතින් ඉන්ටර්නෙට් එකේ ආවා තැඹිලි. තැඹිලි කෑන් එකක. ඉඟුරු ඩ්‍රින්ක් එක කෑන් එකක. ඔරිජිනල් ඉඟුරු. හරි. මේකට ලොකු ඉල්ලුමක් තියෙනවද? ඉල්ලුමක් ඇනෝම් වෙනවද? ඇනෝම් වෙනවා නම් තව මම ආයෝජනය කරන්න ඕන මගේ තොග වලට. දැන් තොග ගන්න ඕන තව ගොඩක් සල්ලි. එතකොට අන්න ඒව ජංගම වත්තම්. ජංගම වත්තම් තියාගන්න එක තව අරමුදල් මේව කරගන්න එක. එතකොට ආයෝජන තීරණ අපේ දික්වලින් බලන්න සදා කරනවා. ජංගම වත්තම් මා ස්ථාවර වත්තම් වල අරමුදල් යෙදවීම සම්බන්ධ තීරණ ආයෝජන තීරණ. එනම් සම්පාදනය කරගත් අරමුදල් ව්‍යාපාරයේ විවිධ අවශ්‍යතා අතර යොදවන්නේ කෙසේද යන්න තීරණය කිරීම ආයෝජන තීරණ වල ප්‍රතිඵලයයි. ආයෝජන තීරණ වල දෙවෙන්නේ ඒ සම්පාදනය කරගන්න අරමුදල් යොදවන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැනට සල්ලි හම්බ වෙලා තිනවා, ඒ සල්ලි වියදම් කරන්නේ ස්ථාවර වත්තම් වලට, ජංගම වත්තම් වලට කොහොමද කියලා. හැබැයි මූල්‍ය තීරණය වලදී වෙන්නේ ඒ අරමුදල් සම්පාදනය කරගන්නේ කොහොමද? කොහොමද අපි ගන්නෙ මේ? දැන් මේ සල්ලි ගන්න පුළුවන් කොහොමද ඉඩමක් ගන්නෙ? ඒකට අපි ලෝන් එකක් ගන්නවද බැංකුවෙන්? ඊ නැත්තම් ඒකට අපි කොටස් විදහාකොලට යනවද පොදු සමාගමක් නะ? ඒකට නැත්තම් අපි වෙන ආයෝජකේ අතුරක් කරලා අපේ ව්‍යාපාරේ හිමිකම් වලින් කොටසක් මේව කරනවද? ඒ වගේ ආයෝජන තියෙන ගොඩක් තියෙනවා. සමහරවිට කොටස් විදහාකොලේ ගිහිල්ලා වෙනම අපි වාණිජ පත්‍රිකාව දානවා. ඒ වගේ එක එක ඒවා තියෙනවා. දැන් ඒකෙදි මූල්‍යෙන්න තියෙන්නේදී ජංගම ස්ථාවර වත්කම් වල ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය මුදල් අරමුදල් සපයා ගන්න කෙසේද යන්න තීරණය මූල්‍ය තීරණ කියලා අපි සාරාංශගතව කියනවා. ඔයගොල්ලන්ට අපි පැහැදිලි ග්‍රාෆයක් දෙන්නම්. කොහොමද ආයෝජන තීරණ, මූල්‍යෙන්න තීරණ ඒ වලට අදාළ ඒ තීරණ පිළිබඳව පොඩි ග්‍රාෆයක් දෙන්නම්. මූල්‍යෙන්න තීරණ ඒක කොටස් දෙකකට වෙන් වෙනවා. ආයෝජන තීරණ, මූල්‍ය තීරණ. කෙටි කාලීන ආයෝජන තීරණ, දීර්ඝකාලීන ආයෝජන තීරණ කියලා ආයෝජන තීරණ කොටස් දෙකකට වෙන් කරනවා. දැන් එතකොට කෙටි කාලීන ආයෝජන තීරණ අපි බලමු මොනවද කියලා. මුදල් කළමනාකරණය පිළිබඳ තීරණ, ණය ගැති පිළිබඳ තීරණ, වෙළඳ තොග පිළිබඳ තීරණ, වෙනත් කෙටි කාලීන වෙළඳ ආයෝජන පිළිබඳ තීරණ, ව්‍යාපාරය නවීකරණය කිරීමට පිළිබඳ තීරණ, ඕක දීර්ඝකාලීන ආයෝජන තීරණ.
ව්‍යාපාරය නැවත ස්ථාපිත කිරීමට තියෙනවා. ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට තියෙනවා. ව්‍යාපාරය විවිධාංගීකරණය පිළිබඳ තියෙනවා. දැන් මේකෙත්ෙන්දී වෙනස පේනවනේ. කෙටි කාලීන ආයතන තියෙන වෙන්නේ ව්‍යාපාර ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යෑමේදී ඒකේ ගන්න තීරණ තමයි කෙටි කාලීන තියෙන්නේ. ඒ කියන්නේ සමහරවිට අවුරුද්දකට අඩු වෙන්න පුළුවන්. ඒක ව්‍යාපාර ක්‍රියාවලිය. දිග්කාලීන ආයතන තීරණ කියන්නේ ව්‍යාපාර ක්‍රියාවලිය නෙමෙයි. ව්‍යාපාර ක්‍රියාවලිය වෙනස් කරන එක. එතකොට ස්ථාපිත කරන එක, නවීකරණය කරන එක, වැඩි දියුණු කරන එක ඒවා. මූල්‍ය මූල්‍ය තියෙන්න. දිග්කාලීන මූල්‍ය තියෙන්න, කෙටි කාලීන මූල්‍ය තියෙන්න කියලා දෙකක් වෙන්නේ. එතකොට දිග්කාලීන එකේ ප්‍රාන්තර ව්‍යුහයේ ලාභාංශ තීරණයි කියලා ඒක දෙකකට වෙන්නේ. ඔයක ලාභාංශ තීරණ වැදගත් වෙන්නේ ඇත්තටම පොදු සමාගම් වල හිඳ තමයි ලාභාංශ තීරණ වැදගත් වෙන්නේ. දැන් ප්‍රාග්ධන ව්‍යුහය කියන්නේ ප්‍රාග්ධන කොටස් දෙකක් තියෙනවා. එකක් ණය ප්‍රාග්ධනේ, අනිත් එක හිමිකම් ප්‍රාග්ධනේ. ණය ප්‍රාග්ධනේ කියන්නේ කියන වචනේ අර්ථය තමයි ණය. ඒක ණය බැංකු ණය වෙන්න පුළුවන්, නැත්නම් මරණීය කොටස් වෙන්න පුළුවන්, නැත්නම් වෙන වාණිජ පත්‍රිකායි වගේ එක එක වෙන්න පුළුවන්. ඒකේ ණය. අපි දෙන්න ඕන ණය. හිමිකම් ප්‍රාග්ධනේ කියන්නේ කොටස් වෙනඳ පොලේ හරි නැත්නම් වෙනත් ආයෝජකයෙක්ගේ හරි ඒකේ ප්‍රාග්ධනේට එකතු කරන මුදල. එතකොට ඒකේ හිමිකම් ප්‍රාග්ධනේ නිකන් හම්බ වෙන්නේ නැහැ. තමන් ඒ දෙන හිමිකමට ඒ ආධාර ලාභය ගෙවන්න ඕන. ණය හා හිමිකම් ප්‍රාග්ධනේ අතර අනුපාතය. ඒක තීරණය කරන්නේ ව්‍යාපාර තමයි. කොච්චර ණය මේ ප්‍රාග්ධනයක් තියා ගන්න ඕනද? කොච්චර හිමිකම් ප්‍රාග්ධනයක් තියා ගන්න ඕනද? ගොඩක් ණය ප්‍රාග්ධනයක් තියාගත්තොත් සමහර වෙලාවක ව්‍යාපාරයේ තීරණ වලට ණය දෙන කට්ටිය කෙලින්ම බැදීහත් වෙනවා. හිමිකම් ප්‍රාග්ධනේ ගොඩක් තියාගත්තොත් ඒකෙත් මැදිහත් වෙනවා. ඒ වගේම අයිතිකාරීත්ව සමානව තමන් ව්‍යාපාරේ පටන් ගත්ත නම් තමන්ට ඒක පිළිබඳ සම්පූර්ණ තියන කන්ට්‍රෝල් එකක් ඇති වෙනවා. ලාභාංශ තියෙනවා. අභ්‍යන්තර අරමුදල්. ලාභ රඳවා ගැනීම. ලාභාංශ විභජනය. එතනදී අභ්‍යන්තර අරමුදල් කියන්නේ ව්‍යාපාරේ ලාභයෙන් පස්සේ බදු ගෙව්වට පස්සේ ඒකේ සංචිතයට එකම් කරන අරමුදල් ගන්න. ඒ කියන්නේ ලාභයෙන් ඉතුරු වෙච්ච කොටස. එතකොට ලාභ රඳවා ගැනීම කොච්චර ලාභේ රඳවා ගන්නවද මේ ව්‍යාපාරය තුළම? ඒ කියන්නේ රීඉන්වෙස්ට් කරනවද? අභ්‍යන්තර අරමුදල් කොච්චර ප්‍රමාණයක් තියා ගන්නවද? ඒක කොහොමද වියදම් කරන්නේ? ඒක ලාභාංශ විභජනය. ව්‍යාපාරයේ ලාභ දැම්මන් පස්සේ ආයෝජකයෝ තෘප්තිමත් කරන්නේ කොහොමද? ඒක විභජනය කරන්නේ. ඒ වගේ තියෙනවා තියෙනවා. කෙටි කාලීන මූල්‍ය තීරණ යන්න ඒකෙදී අර වගේ ආයෝජන කෙටි කාලීන වගේ ව්‍යාපාර ක්‍රියාවලියේදී, ඒ කියන්නේ දිගු කාලීන නෙමෙයි අවුරුද්දවල වැඩි නෙමෙයි එදිනෙදා ක්‍රියාවලියේදී ගන්න තියෙනවා. ඒතකොට වෙළඳ ණය හිමියන් පිළිබඳ තියෙනවා. බැංකු අයිරා අනිකුත් කෙටි කාලීන බැංකු මූල්‍ය පහසුකම් පිළිබඳ තියෙනවා. යෙවිය යුතු වියදම් පිළිබඳ තියෙනවා. අන්න ඒ වගේ තීරණ ගන්නවා මූල්‍යන තීරණවලදී. හරි, දැන් ජංගම වත්කම් ස්ථාවර වත්කම් වලට ආයෝජනය කරනකොට එකපාරටම ආයෝජනය කරන්න බෑ. ඒක ගොඩක් හිතලා මතලා කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ ව්‍යාපාරය එක්ස්පෑන්ඩ් කරන්නේ වද නැද්ද කියන එක. මොකද එකපාරටම ඕගොල්ලෝ හිතන්න එපා බිස්නස් එකක් පටන් ගත්ත ගමන් එක කඩයක් දැම්මනේ. දැන් අපි මේක දීප ව්‍යාප්ත කරමු කියලා සල්ලි තිබුණ බලයක ගොඩාක් තැන් වල මේව කරගෙන යන්නේ නැහැ. හදිසියෙන් ඒ වගේ දෙයක් වුණාම අපි ණයක් ගත්තයි කියලා. එහෙම වුණාම ඒ ආයෝජනය ඵලදායි නැති වෙනවා. සමහරවිට අපි හිතන තරමේ අපිට ලාභයක් එන්නේ නැති වෙනවා. එතකොට අර ලොකු ආයෝජන පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒ වගේම සේවකයෝ ගන්න බැරි වෙනවා. අපිට ඒකේ කියන්නේ දැන් අපි ස්ථාවරවත්කම් වල ආයෝජනය කරොත් ශාක ගොඩක් විරුද්ධ කරොත් ඒවට ගොඩක් සේවකයෝ ඕනේ. ඒ එදිනෙදා වියදම් කරගන්න ඉල්ලුම ඒ විදිහටම ඉල්ලුම ඒ තමන් කරන නිෂ්පාදනයව තමන් කරන සම්පූර්ණ ව්‍යාපාරයේ බඩු වලට ඒ ඉල්ලුම ඒ විදිහට නැති වෙනවා. නැති වුණොත් හදිස්සියෙන් අපි හිතපු විදිහට කරන්න බැරි වුණොත් ව්‍යාපාරේ කඩන්න. ඒක තමයි වෙන්නේ. කියන්නේ ඉක්මනින් මේව කරන තමන්ට ලොකු කීර්තිදාමයක් තියෙනවා. තමන් දන්නවා නම් මේ වෙනවා කියලා කරන්න පුළුවන්. ඒ හුඟක් වෙලාවට කරන්න එක බොහොම මාකට් රිසර්ච් එකක් දාලා ඒව කරලා තමයි බලලා තමයි මේව කරන්නේ. එතකොට ආයෝජනයේ ප්‍රතිලාභය තමන්ට ලාභේ කොච්චර හම්බෙනවා ඒක බලන්න. අන්තක ගොඩක් එහෙම තියාගත්තන් පස්සේ අවදානම වැඩි. ඒ කියන්නේ රටේ තත්ත්වයක් අපි කියමු. දැන් පිටරට බර්ගර් කින් ඉන්නවා.
බර්ගින් රත්නපුරේ මේ ඇහැලිය ගොඩයි හම්බන්තොටයි කළුතරයි ඔක්කොම දාන්න. මුලින්ම කොළඹ දානවා. ඊළඟට ගම්පහ ඒ වගේ තැන් වල දානවා. ඒ ඉන්න මිනිස්සුගේ ක්‍රියාකාරීත්වය බලලා තමයි දාන්නේ. දැන් මේ පිටරට සමාගමන්නේ ලංකාවේ එහෙම එනවා කිය ලංකාවේ தත්ත්වය බලනවා. ඇත්තටම ලංකාවේ தත්ත්වය හදිස්සියෙන් ලංකාවේ தත්ත්වය කපාටම නරක අතර හැරුණොත් මිනිසුන්ගේ ආර්ථිකය මේ වුණොත් එතකොට ශාකා ගොඩක් විමුක්ත කරලා නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරය බලකොලොත් වෙනවා. එතකොට බොහොම ප්‍රවේශමින් තමයි එකින් එක තමයි දාන ශාකා. එතකොට දැන් ව්‍යාපාරයේ ඒව අවදානම ප්‍රතිලාභේ ඊළඟ තමන්ගේ ව්‍යාපාරයේ ආයෝජන ප්‍රතිපත්ති බලන එක එක ආයෝජන ප්‍රතිපත්ති ව්‍යාපාරයේ කළමනාකාරීත්වයේ තියෙන ඒකේ අවදානම ගැනීමේ ඒගොල්ලන්ට හැකියාවයි අවදානම ගැනීමේ මානසික තත්ත්වය යනවා තීරණය. ඒ කියන්නේ සමහර කට්ටිය කැමති නැහැ ණය වලට. සමහර කට්ටිය කැමති නැහැ වැඩිපුර ප්‍රාග්ධනය මේව කරගන්නවා තමන්ගේ හිමිකම වෙන කට්ටියට යනවා. අන්නේ මේ ආයතන ප්‍රතිපත්ති මත තමයි තීරණය වෙන්නේ තමන් මොන තීරණයද ගන්න කියලා. සමහර කට්ටිය අවදානම් ගන්න කැමති නැහැ. රිස්ක් ඇවර්ස් කට්ටිය ඉන්නවා. සමහර රිස්ක් ටේකර්ස් ඉන්නවා. ඕනලා ආ කමන්නේ එන්න සල්ලි මේවා අපි කොහොමද මේව අවදානමට තමයි ප්‍රතිලාභය හම්බෙන්නේ. හැබැයි මේ දෙක බැලන්ස් කරගන්න ඕනේ. දෘශ්‍යතාව දෘශ්‍යතාවෙත් ඉතත් වැඩගත්. අර වගේ කිව්වා වගේ ආයෝජනය කරයි කියලා තමන්ගේ ව්‍යාපාරයේ එදා එදිනෙදා මෙහෙම කටයුතු කරගන්න බැරි නම් කොච්චර ලාභ ලැබුවා බැල ප්‍රොෆිට් එක කොච්චර තිබ්බත් අන්තිමේදී තමන්ගේ සේවකයන්ට තමන්ගේ බැංකු ණය වලට ගෙවන්න බැරි නම් තමන්ගේ ව්‍යාපාරය වහන්න වෙනවා. එතකොට නීතිමය තත්වය පාරිසරික සාධක මෙහෙම ක්‍රියාකාරීත්වය අවිනිශ්චිතතාව මේ ඔක්කොම ඒ ව්‍යාපාරවල තීරණ වලට වැදගත් වෙනවා. ආයෝජන තීරණ වලට මූල්‍ය තීරණ වලට මේ ඔක්කොම වැදගත්. ඊළඟට මුදල් අයවැය ලේඛණය ප්‍රාග්ධන අයවැය කණ්‍ය තයන් මුදල් අයවැය ලේඛණය ප්‍රාග්ධන අයවැය ලේඛණයේදී වැදගත් වන නිර්වචනයන් කීපයක් තියෙනවා. නිශ්චිත අනාගත කාලච්ඡේදයක් මුදල් ලැබීම හා මුදල් ගෙවීම ඇතුළත් කොට සකස් කරනු ලබන ලේඛනයේ මුදල් අයවැය ලේඛනය අනාගතයේදී ප්‍රතිලාභ ඉපැීමේ අරමුණින් ව්‍යාපාර ආයතනයේ සතුව පවතින වර්තමාන අරමුදල් වලට වඩා සඵලදායී ලෙස දීර්ඝකාලීන වත්කම් හෝ දීර්ඝකාලීන ව්‍යාපෘති වල ආයෝජනය කිරීම සැලසුම් කිරීම ප්‍රාග්ධන අයවැය කරන්නේ. මුදල් අයවැය ලේඛනයේ වෙන්නේ ලැබීම හා ගෙවීම. හුඟක් වෙලාවට ලැබීම හා ගෙවීම තමයි ඒකේ සඳහන් වෙන්නේ. තොන් නිශ්චිත කාල පරිච්ඡේදයක ලැබීම හා ගෙවීම මත ඒකේ සිදුවෙන ප්‍රතිලාභ ඒ වගේම මුදල් ගලා යෑම පිළිබඳ අදහසක් දැක්වෙනවා. එතකොට දැන් මුදල් ගලා යෑම කිව්වම කොහොමද මේ මුදල් ගලා යන්නේ? මුලින්ම තමයි සේල්ස් විකුණුම්. අත්පිට විකුණුම්. අත්පිට විකුණුම්. අත්පිට හොඳේ ණයට විකුණුම් මුදල් ගලා යෑම කියලා කියන්න බෑ. මොකද ඒක වික්කට සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඔගොල්ලෝ දැන් ගිනුම් කරන එකල්ල තියෙන හින්දා ඔක බේසික් ඉඳ ගන්න. ජංගම නොවන වත්කම් විකිණීම. ජංගම නොවන වත්කම් විකිණීම කිව්වම වත්කම් ස්ථාවර වත්කම් මෝටර රථයක් තිබුණොත් ඒක ෂය වෙන්නේ නැතුව ආයතනීයට වැඩක් නැත්නම් ඒක විකුණන්න පුළුවන්. ගොඩ නැගිල්ලක් වුණත් විකුණන්න පුළුවන්. එතකොට ඒකෙන් හම්බෙන මේ බැංකු ණය. බැංකු ණය හම්බ වෙනවනේ. ණයක් තමයි. හැබැයි සල්ලි හම්බ වෙනවා. එතකොට බැංකු ණය දාන. ණය ගැතියන්ගේ ලැබි. ඒක දාන. ණයකින් ලැබින් දෙක ආකාරයකට වෙන්න පුළුවන්. එකක් ෆැක්ටරිං ක්‍රමයේද. ෆැක්ටරිං ක්‍රමයේද කියන්නේ ණයකතියෝ අපිට කලෙක්ට් කරන අමාවතු වගේ නම් ඒගොල්ලෝ ප්‍රතිශතයක් තියාගන්නේ කියන්නේ 30ක් 25ක් වගේ තියාගෙන 70%ක් ඒගොල්ලෝගෙන් අරමුදල් ගන්න වෙන සමාගම් මග බලාගෙන ඉන්නවා. කියන්නේ අපිට ගන්න අමාරු නම් ඒ සමාගමකට පවරනවා. සමාගමකට පවරන පස්සේ සමාගම අපි වෙන්නේ ඒ සල්ලි දෙක එක්කව ඔල්ගන ඒගොල්ලෝ 30ක් හරි 25ක් හරි 20ක් හරි තියාගෙන ඉතුරු 70 වෙනයි ඉතින් 70 අපිට දෙනවා. මුදල් ගෙවීම මාර්ග තොග මිලට ගැනීම වැටුප්පා වේදන පොලී ගෙවීම ජංගම නොවන වත්කම් මිලදී ගැනීම මුදල් අයවැය ලේඛනයේ ගෙවීම තමයි ඔය ටික. හැබැයි ප්‍රාග්ධන අයවැයකරණයේදී දිගු කාලීන විදියට ප්‍රතිලාභ ගන්න එක තමයි ඒකේ ගොඩක් විස්තර වෙන්නේ. ඒ කියන්නේ දික්කයන් ප්‍රතිලාභ ගන්න ස්ථාවරවත්කම් වලට ආයෝජනේ මෝටර රථ වලට ආයෝජනේ අපකින් බෙදා හරින් දැන් පික්මී කියලා කියමු. පික්මී වල හුඟක් වෙලාවට හය කර ගන්න රයිඩර්ස්ලා
අපි තුන්කෝ දැන් එහෙම බෙදා හැරින් ගෙවන මේ බෙදා හැරින් කරන ආයතනයක් කියලා. ඒතකොට තව වාහන ගන්නවා. ඉතින් තව ඒගොල්ලෝ බෙදා හැරින් ජාලය පුළුල් කරන්න තව වාහන ගන්නවා. තව වාහන ගන්න මෙන්න පිට සමාගම් වලට දෙනවා. එතකොට තව වාහන ගන්න ඕන නම් සුපර් මාකට් වලට දෙන්න ඕන නම් ඒගොල්ලෝ තව ඊළඟ අනාගතයේදී බුදුරු අනාගතයේදී ප්‍රතිලාභ ලබා ගැනීමට ආයෝජනය කරනවා සාර්වත්කම්. ඒ වගේම එක එක ඒ ආයෝජනය කිරීම ඒක තමයි ප්‍රාර්ථනා වේයකරණයට අයිති වෙන්නේ. දැන් මේ ටික මම කියපු ටික තමයි සාමාන්‍ය ව්‍යාපාරයක සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ව්‍යාපාරයක කොටස් වෙනද කොට ගියේ නැති ව්‍යාපාරයක මේ කටයුතු තමයි වඩාත්ම පුළුල් ලෙස සිද්ධ වෙන්නේ මූල්‍ය කළමනාකරණය. තව අපි එක විතරක් කියමු. ඒ ආදායම් ප්‍රකාශය ශේෂපත්‍රය මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මේකට ගොඩක් සම්බන්ධයි. මුදල් ප්‍රවාහ ප්‍රකාශය වෙන්නේ ඇත්තටම මුදල් ලැබෙන එක මුදල් ගෙවෙන එක මුදල් ආය වැඩි එක නේ වගේ තමයි. ඒක තමයි මේක කරන්නේ. ඒකෙදි ෂය ඒ වගේ දේවල් ගන්නෙ නැහැ. මුදල් ඇත්තටම ව්‍යාපාරයට එන ප්‍රවාහයන් කොච්චර එනවද මුදල් යන. ඒ කියන්නේ ද්‍රවශීලතාවය තමයි මනින්. ආදායම් ප්‍රකාශයේ ඇත්තම ණයට විකුණුම් ඔක්කොම ටික වෙනවා. ඒ ලාභය ව්‍යාපාරයේ ලබන ලාභය තමයි තීරණය කරන්නේ. එතකොට ආදායම් ප්‍රකාශයේ එතකොට ගිවන බදු ප්‍රමාණය ඒ ඔක්කොම මේව කරලා අන්තිමින් ව්‍යාපාරේ රඳව ගන්න ලාභය ඒකේ සටහන් වෙනවා. එතකොට ශේෂපත්‍රය වෙන්නේ ඇත්තම ස්ථාවර වත්කම් ජංගම් වත්කම් ප්‍රාග්ධනීය වගකීම් වල සිද්ධ වෙන වෙනස් වීම. කියන්නේ බැලන්ස් ෂීට් එක. ඕව තමයි තීරණය වලට මූල්‍ය දීන්න වලට ඊළඟ අපි කතා කරන මූල්‍ය අනුපාත ගැන ඒව වෙන්නේ. හැබැයි දැන් මේ මූල්‍ය අනුපාත ගැන කිව්වන් පස්සේ මේක ගොඩක් වෙලාවට කීවල ස්වාමී ව්‍යාපාර හවුල් ව්‍යාපාර වල මූල්‍ය අනුපාතේ බලනවා හොඳයි. හැබැයි වැඩි ඒක අවධානයට ලක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි මේ සෙග්මන්ට් එක ඉස්සරහට කතා කරන්නේ මූල්‍ය අනුපාත ඊළඟට කොටස් වෙනද පොළ වගේ දේවල් අපි කතා කරමු. එහෙනම් මේ සෙග්මන්ට් එක දැන්ට තේරුම් ගන්න දෙවැනි කොටසේදී ඉතුරු ටික අපි කතා කරනවා. ඊළඟට ප්‍රශ්න පත්‍ර වලට යන්න. එතකොට ගණන් හදන්න ඕන මේව කරන්න ඕන ඒක අපි ප්‍රමාණිකව කරමු. එහෙනම් සුබ දවසක්. ආයෙත් අපි හම්බෙමු. මතක ඇතුව subscribe කරන්න, like කරන්න, ඒ වගේම අපි registration බාර ගන්නවා. දැනට call කරලා කතා කරලා ඔයගොල්ලෝ කැමති නම් මේ වගේ තව ඒ කියන්නේ distance learning මේව කරන්න මේක තමයි හොඳම අවස්ථාව. risk එකක් ගන්න නැතුව ගොඩක් කට්ටියනවා සමාජ එකඟුවින් වෙන්න බෑ. මේ දවස්වල එකඟුවින් කරන්න තිබුණත් ඒ කියන්නේ හදිස්සියෙන් පැතිරුණොත් එහෙම දෙමව්පියන්ට බයක් තියනවා නම් ඔයගොල්ලන්ට බයක් තියනවා නම් හරි මේ මෙහෙම තමයි ඉගෙන ගන්න වෙන්නේ ඉස්සරහට. අනිත් එක මේකෙදි තව හොඳ මේකක් විදියට අපි interactive session එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න මේව කරන්න පුළුවන්. මොකද මාස් ක්ලාසස් වල උනත් ප්‍රශ්න අහන එක අත උස්සලා ප්‍රශ්න අහන්න බෑනේ. ඕනෑම ලාව ප්‍රශ්නයක් අහන්න පුළුවන් මම උත්තර දෙනවා කියලා බැඳිලා ඉන්නවා. එහෙනම් business class වලට subscribe කරන්න, like කරන්න ඊළඟ segment එකෙන් අපි හම්බ වෙමු.